කොහොමද ඔයාලට හැමෝම ගොඩක් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව ඉන්න ඕනේ කාලයක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අද මම ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන තමයි මේ ආවේ. මේ දවස්වල සීග්‍රීන් පැතිරෙන කොරෝනා රෝගය නිසාම හැමෝම වගේ ගොඩක් ඉන්නේ බය වෙලා. ඉතින් අපි හරියටම කොරෝනා රෝගය කියන මේ වසංගත තත්ත්වය මේ අපේ ශරීරයට ඇතුළු නොවන විදිහට අපි සෞඛ්‍යාරක්ෂිත විදිහට දේශීය අපේ ඖෂධවලින් කොහොමද අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නේ? එවගේම තවත් ගොඩක් වැදගත් කරුණු රැසක්ම හරියටම මම ඔයගලන්ට අද කියලා දෙන්නයි හදන්නේ. ඉතින් ගොඩක් අය කොත්තමල්ලි, ඉඟුරු, සුදුළුණු, පෙරුකායම්, වතකහ මේ වගේ දේවල් පාවිච්චි කරොත් අපිට මේ ප්‍රශ්නෙන් බේරෙන්න පුළුවන්, යම්කිසි මට්ටමකට අපේ විස බීජ ඇතුළු වීම වළක්ව ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේක ගොඩක් අය මෙහෙම කිව්වට මේක හරියට පාවිච්චි කරන විදිහක් ගැන කවුරුත් හරියට කියන්නේ නැහැනේ. අන්න ඒ නිසාම හැමදාම ඔයගොල්ලෝ ගැන හිතන මම අද හිතුවා මේ දේවල් හරියටම ඔයා ඔයාගේ ශරීරයට කොයි විදිහටද දෙන්න ඕනේ, පාවිච්චි කරන්න කොයි විදිහටද කියලා නිවැරදි ආකාරය කියලා දෙන්න. ඒ නිසාම අපි රෝගවලින් ආරක්ෂා වෙන්න වගේම රෝගවලට ඔරොත්තු දෙන්න ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නේ කොහොමද කියලා මම දැන් ඔයාට කියලා දෙන්නම්. මේ අද මම කියලා දෙන දේවල් අපේ ශරීරයට විස බීජ ඇතුළු නොවන ප්‍රතිශක්තිකරණය ගොඩක් වැඩි දියුණු කරගෙන ඉවර වෙලා අපි පරිස්සම් වෙන විදිහ ගැනයි මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. නැත්නම් ඔබට යම්කිසි ශරීර අපහසුතාවයක් තියෙනවා නම් ඉක්මනින්ම ගිහින් වෛද්‍ය උපදෙස් පතන්න අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න. ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවීම තමයි රෝග බෝවීමට ප්‍රධානම හේතුව. ඉතින් ඒ නිසා අපි අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරගෙන ඉන්න ඕනේ. කොහොමද අපි අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්නේ? ඒ සඳහා අපේ දේශීය ඖෂධ බොහොමයක් තියෙනවා. මම ඔයාට අද කිහිපයක් අරගෙන මේ දේවල් කොහොමද පාවිච්චි කරන්න කියලා කියලා දෙන්නම්. ඔයාට පුළුවන් කොත්තමල්ලි ටිකක් සෝදලා අරගෙන මේ විදිහට හොඳට සෝදලා වතුර ඉවත් කරලා පොඩ්ඩ වෙලාවක් මේක පෙරෙන්න තියලා ඊළඟට කබලේ බැදගන්න. හොඳට වතුර ඉවත් වෙලා තද දුඹුරු පාටක් වගේ වෙනකන් හොඳට කොත්තමල්ලි ටික කබලේ බැදගන්න. මම මේවට පෙන්නන විදිහට ඊට පස්සේ ටිකක් බැදනකොට වතුර වීදුරු දෙකක විතර ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් සුදුළුණු බික් පහක් විතර ඉඟුරු කෑල්ල සුද්ධ කරලා පොඩි පෙති කපල ඉවර වෙලා මේකට එකතු කර ගන්න. ඊට පස්සේ හොඳට පදමට එනකම් මේක හදා ගන්න ඕනේ. විනාඩි 10ක් 20ක් යයි මද ගින්නරේ මේක හොඳට රතු පාටක් වගේ එනකම් මේ පානය හදා ගන්න ඕනේ. ඉඟුරු සුදුළුණු කොත්තමල්ලි පානය විදිහට ගොඩක් ප්‍රසිද්ධයි. ඔයාලා දන්නේ නැති වුණාට පිටු රටවල් වලත් මේක ගොඩක් අය පාවිච්චි කරනවා. මොකද අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණය හොඳටම හදා ගන්න පුළුවන් වැදගත්ම කසායක් විදිහට ම පානයක් විදිහට වටිනාම පානයක් විදිහට මම මේ දැන් කියලා දුන්න පානය ගන්න පුළුවන්. මේක හොඳ පදමට එනකම් මේ විදිහට තියන්න. අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණයට ගොඩක්ම හොඳ ඖෂධීය දේවල් තුනක් තමයි මේ කොත්තමල්ලි, සුදුළුණු සහ ඉඟුරු කියන්නේ. ඉතින් මේ දවස්වල වැඩිපුර මේ දේවල් ඔයාගේ ආහාරයට එකතු කරගන්න. ඒ අතරතුර දවසට එකපාරක්වත් පුළුවන් නම් හදාගෙන මේ විදිහට ඉඟුරු කොත්තමල්ලි සුදුළුණු පානය බොන්න. මේක හොඳ පදමට ආවට පස්සේ පෙරලා වෙන් කර ගන්න. ඊට පස්සේ වට පුළුවන් සුදුළුණු මේ අපේ තැඹිලා තියෙන සුදුළුණු ටික කෑමට කන්න ගමන් මේ පානය බොන්න. ඇත්තටම කිව්වොත් ශරීරයට පුදුමාකාර විදිහට හොඳ ශරීර ප්‍රතිශක්තිකරණයක් ලබා දෙන හොඳම දෙයක් තමයි මේ පානය. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා මේ පානය මේ දවස්වල ටිකක් වැඩිපුර හැමදාම බොන්න පොඩ්ඩක් ට්‍රයි කරන්න ගොඩක් හොඳයි. පොඩි දරුවෙක්ට උනත් කුඩා දරුවෙක්ට උනත් මේක වට දෙන්න පුළුවන්. සීනි චුට්ටක් එකතු කරලා දෙන්න. එතකොට අර බොන්න අකමැති බවක් නැති වෙනවා. අනිවාර්යෙන්ම මේ පානේ මේ දවස්වල ඔයා බොනවා නම් ගොඩක්ම හොඳයි. ඊට පස්සේ තව දෙයක් තමයි අපි කඩවල් වලින් ගන්නවා හෙම්බ්‍රිස්සාවක් ඇස්සක් හැදුනම විතරයි අපි පස් පංගුවක් නැත්තම් දස පංගුවක් බොන්නේ. ඒ වුණාට ඔයා මේ දවස්වල පස් පංගුව දස පංගුව බොන්න එක ගොඩක්ම හොඳයි. සාමාන්‍යයෙන් දස පංගුව අඩංගු වෙනවා ඉඟුරු, කොත්තමල්ලි, කටුවැල් බඩු, පත්පා ගම්, වෙනිවැගැට, අරත්තාල, පවට්ටමුල්, සිරිතෙක්කු, දේවදාර මෙන්න මේ වගේ වටිනා ඖෂධ රැසක එකතුවක් තමයි මේ දස පංගුවේ තියෙන්නේ. මේ පස් පංගුව වගේම දස පංගුවක් මේ දවස්වල බොන්න ගොඩක් හොඳයි අපේ ශරීරයට ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු වෙන්න. ඒ නිසා ඔන්න අනිවාර්යයෙන්ම මේ දේවල් අත්හදා බලන්න. මේ අතරතුරදී අපි වෙනිවැගැට ටිකක් අරගෙන තම්බලා බොන්න අපේ ශරීරයේ තියෙන අර උෂ්ණ ගතිය නැති වෙනවා වගේම ඔයාගේ සමටත් ගොඩක් හොඳයි. ඒ නිසා වෙනිවැගැටත් ඉඳලා හිටලා ඔයාට පුළුවන් නම් තම්බලා බොන්න.
මේ වෙණිවැල්ගට පානය කරාම අපේ රුධිරය පිරිසුදු වෙලා සමටත් ලස්සන පැහැයක් ලබා දෙන අතරතුරදීම ඔයාගේ ප්‍රතිශක්ති කරන පද්ධතියටත් ගොඩක් හොඳ බලපෑමක් කරන නිසා ඔයාට පුළුවන් වෙණිවැල්ගටක් ටිකක් තම්බලා බොන්න සතියේට දවස් දෙකක් විතර බොන්න හැමදාම බොන්න එපා ගොඩක් අය වදකහ ගැන හොයනවා වදකහ ගන්න පුළුවන් ආයුර්වේදයේ සිංහල ආයුර්වේද බෙහෙත් කඩේ ගන්න තියෙනවා ගොඩක් අය මේ පෙරුකායම් හොයනවානේ පෙරුකායම් ටිකක් හොයාගන්න අමාරුයි මේ දවස්වල ඉතින් ඒ නිසා ඒ වගේම ගුණ තියෙන දෙයක් තමයි වදකහ කියන්නේ මම මෙයාට පෙන්නන්නේ වදකහ වදකහ මේ විදිහට වියලි වදකහ තියෙනවා මේක ඔයාට පොඩ්ඩක් මේ විදිහට හෙල් කරලා ඉවර වෙලා පොඩි නූලකට දාලා වෙල් එල්ල ගන්න පුළුවන් මාලයක් විදිහට එහෙමත් නැත්නම් පොඩි බ්‍රේස්ලට් එකක් වගේ වළල්ලක් වගේ හදලා ඔයගේ අතේ දාගෙන ඉන්නත් පුළුවන් මේ කොයි විදිහකින් හරි ශරීරයට ස්පර්ශ වෙන විදිහට වදකහයකව පාවිච්චි කරනවා නම් අපේ ශරීරයට අහිතකර විස බීජ ඇතුළු වීම වළක්වන්න පුළුවන් වෙනවා කියලා ගොඩක් අධ්‍යයන වලින් හොයාගෙන තියෙනවා අනේ නිසා ඔයාට පුළුවන් මේ වදකහ වලින් කරන දේත් උත්සාහ කරලා බලන්න. තව දෙයක් තමයි අපේ ගෙවල් වටපිටේ හරියට මේ විස බීජ තියෙනවා මේ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් සාම්බ්‍රාණි එහෙමත් නැත්නම් දුම්කුඩු වට පුළුවන් ගෙදරට අල්ලන්න දවසට දෙපාරක්වත් මේ වැඩේ කරන්න. මම මේ ඔයාට පෙන්නන්නේ දේවදාර, සුදු හඳුන්, සැවැන්දර, අගිල්, සුවඳ කොට්ටන් ඒ වගේම කොහොඹ මෙන්න මේ හැම දෙකම එකතුවකින් හදාගන්න අපිට වෙන වෙනම ආයුර්වේද කඩින් මේ ටික අරගෙන එකතුවක් හදාගන්නත් පුළුවන්. නැත්නම් සාම්බ්‍රාණි කඩේ වෙනම මේ විදිහට පැකට්ස්ත් තියෙනවා. ඉතින් කැමති විදිහක් මේ දෙකෙන් කැමති විදිහක් තෝරගෙන හරි ලේසි හැබැයි පැකට් එක කියනවා නම් කැමති විදිහක් ඔයාට අරගෙන ඇවිල්ලා ගෙදර ඇවිල්ලා මේ විදිහට සුවඳ දුම්කුඩු අල්ලන්න පුළුවන් ගෙදර වටේටම. ගේ ඇතුළෙත් අල්ලන්න ගොඩක් හොඳයි මොකද විස බීජ හරණය වීමක් සිද්ධ වෙනවා මේකෙන්. රත් වෙච්ච පොල්කට අඟුරු වලට මේ විදිහට එකතු කරලා මුළු ගෙදරටම අල්ලන්න දවසට දෙපාරක් විතර ගොඩක් හොඳයි. මේකත් ඔයා කරලා බලන්න. මේන් අපේ ගේ අවට තියෙන විස බීජ ටික හරණය වෙලා ගේ ඇතුළෙත් අපි හොඳ සුවඳක් වගේම නැවුම් බවක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේකත් ඔයා කරන්න. අට පුළුවන් නම් ගම් මිරිස් කුඩු මී පැණි සමග මිශ්‍ර කරලා පොඩි ප්‍රමාණයක ප්‍රමාණය අරගෙන කෑමට එකතු කරගන්න පුළුවන් නැත්නම් වතුරත් එක්ක බොන්නත් පුළුවන්. කහවලින් අපේ විස බීජ නැති කරන්න පුදුමාකාර ගුණයක් ලබා දෙනවා. අන්න ඒ නිසා ඔයාට පුළුවන් උණු වතුරට කහ චුට්ටක් එකතු කරලා ඉවර වෙලා හොඳට උගුර සෝදන්න. නැත්නම් මේක බොන්න අපිරියාවක් නැත්නම් බිව්වත් කමක් නැහැ. උගුර සෝදන එක මූණ අතපය ඇඟම උණත් සෝදනවා නම් ගොඩක් හොඳයි. වෙණිවැල්ගට කොහොඹ උණු වතුරෙන් හොඳට තම්බල ඉවර වෙලා ඒක නිමෙන් නැරලා ඒ වතුරෙන් ඇඟ සෝදන එකත් ගොඩක් හොඳයි. මේ දවස්වල ඔයා උත්සාහ කරලා බලන්න මේ දේවල් ගොඩක් හොඳ දේවල්. දෙලුම් කියන්නේ අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියට ප්‍රතිශක්ති කරන වැඩි කරන්න පුළුවන් හොඳම ඖෂධීය පළතුරක්. අනේ නිසා දෙලුම් හැකිතක් මේ කාලයේ දුවට කන්න බොන්න පුළුවන්. ඔයාට පෙරුම් කායම් හොයාගන්න පුළුවන් නම් ඉතාමත් පොඩි ප්‍රමාණයක් අපි කෑම උයද්දී එකතු කරන්න ඒක හොඳයි. ඒ වගේම අපේ ශරීරයට මේක ස්පර්ශ වෙන විදිහට මාලයක් හදන්න නැත්නම් මේ විදිහට බ්‍රේස්ලට් එකක් හදන්න නැත්නම් කෑලි වලට ගැට ගහලා ඉවර වෙලා අතේ හරි කකුලේ හරි පොඩි ළමයිගේ නම් බඩ ප්‍රදේශයේ හරි බැඳලා නූලකින් බැඳලා මේක ස්පර්ශ වෙන්න තියන්න. ආදි කාලයේ ඉඳන් කරපු හොඳම ඖෂධීය ප්‍රතිකාරයක් තමයි මේක. මෙන්න මේ විදිහට පෙරුම් කායම් අරගෙන කෑලි හතරක් මෙහෙම සුදුරෙද්දක ඔතල ඉවර වෙලා ගෙදර ප්‍රධාන මුළු හතරේ ඔයා මේක තියන්න. ඒකත් ගොඩක් හොඳයි. මොකද අපේ ගෙවල් වලට යන්නේ නැයිගේ වගේම ඇතුළේ තියෙන විස බීජ හරණය වෙලා ඔයාගේ ඇඟට ඇති වෙන්න තියෙන විස බීජ ටික හරණය කරලා නැති කරන්න මේ පෙරුම් කායන් උදව් වෙනවා. ඉතින් පෙරුම් කායනුත් මේ විදිහට මේ වැඩේට ගොඩක් හොඳයි. මේ මම ඔයාට පෙන්නන්නේ අමු පෙරුම් කායම්. මේක වේලු නාම තමයි දුඹුරු පාටක් වගේ වෙන්නේ. ඉතින් ගොඩක් හොඳම විදිහ තමයි මේක අමු විදිහට තියෙන එක. ඉතින් ගොඩක් අමාරුවෙන් හොයාගත්තේ මේ දවස්වල පෙරුම් කායම් හොයාගන්න නැති නිසා. ඔයාලට මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. මේ වැඩේට අමු පෙරුම් කායම් හරි මේ විදිහට වේරුණාට පස්සේ හරි පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට දේශීය වෛද්‍ය ක්‍රමයෙන් මේ දේවල් කරොත් අපිට යම් කිසි මට්ටමකට මෙම රෝගී තත්ත්වයන් අපේ ශාරීරිය තුළට ඇතුළු වීම වළක්වා ගන්න පුළුවන්. අන්න ඒ නිසයි මම කිව්වේ ප්‍රතිශක්තිකරණය වගේම අවදානමට පෙර සූදානමත් ගොඩක් වැදගත් නිසයි මම මේ ගැන ඔයාලට කියලා දුන්නේ. මේ දේවල් හැම දෙයක්ම සාමාන්‍ය ජීවිතයට එකතු කරගෙන සාමාන්‍ය පරිදි කරගෙන යන්න ඔයාලට ගොඩක් හොඳට අපේ ශරීරයට ප්‍රතිශක්තිකරණය වගේම හොඳ සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම යම් කිසි අපහසුතාවයක් ඔබට තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ, පොදු ස්ථානවලට යනවා නම් ඔයා ගොඩක් ආරක්ෂාකාරී වෙන්න, මුඛ ආවරණ පළ දෙන්න, විදේශිකයන් සමග ගනුදෙනු කිරීමෙන් ටිකක් ප්‍රවේසම් වෙන්න, කිවිසුන් යැවීමේදී කැස්ස ඇතිවන විට නිතරම නාසය මුඛය ආවරණය වෙන ලෙස ක්‍රියා කරන්න, නිතර
නිතරම ඔයා කොහේ හරි ගිහින් ආවොත් ඔයා බස් එකේදී කෝච්චියේදී කොහෙ ගියත් අපේ අත්වල විස බීජ තැවරෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අනිවාර්යයෙන්ම සැනිටයිසර්. ඒ කියන්නේ විස බීජ හරණය කරන හෑන්ඩ් වොෂ් එකක් තියෙනවා සැනිටයිසර් එකක්. අන්න ඒක පුළුවන් නම් ෆාමසි වලින් අරගෙන තියාගෙන වොෂ් කරන්න. නැත්තම් හොඳට සබන් වලින් හෑන්ඩ් වොෂ් වලින් අත සෝදන්න. අනිවාර්යයෙන්ම ගෙදරට එනකොට මේක නිතරම කරන්න වග බලා ගන්න. මොකද විස බීජ කියන දේවල් අපේ අතේ තැවරිලා තිබිලා ඇස්වල නහය කටේ තැවරුණොත් මේක හොඳ නැති වෙන හින්දා. ඉතින් මේ වීඩියෝව ගොඩාක් ඔයාට වැදගත් වුණා වගේ තවත් කෙනෙක්ට බලන්න මේ සෞඛ්‍ය ආරක්ෂිත මේ පණිවිඩය රැගත් මේ වීඩියෝව ෂෙයා කරන්න. තවත් මේ වගේ ඔයාට වැදගත් වෙන වටිනා වීඩියෝ වලින් ඉදිරියටත් මා දැනුවත් කිරීමට සූදානම්. හැමදාමත් මේ වගේ ආදරයෙන් ලෙන්ගතු කමෙන් අපත් සමග රැඳී සිටින්න. බොහොම ස්තුතියි.